ඔබ දේවදරවෙෙක්ද වීඩිය කතා මාලාවේ පලවිනි දිගැහැරුමට ඔබ දයුටර්න් චනල් එකත් එක්ක අද එකතු වෙන ඉතිං අද දවස්සේ අපේ මූලික අභිප්‍රාය ඔබත් එක්ක බෙදාගන්නට ඔබ මම දන්න දෙයක් සමහර වෙලාවට මේදේ දැක්කම අනිකුත් සභා වෙන්න පුළුවන් අනිකුත් ආගම්වලයට වෙන්න පුළුවන් හිතනවා වතුනත් එක්ක සම්බන්ධතාවයක් ගැන ඉතින් අපි අද කතා කරන්න යන්නේ බෞතිස්මස්නාාපනය නැති නම් ප්‍රසාධස්නාපනය පිළිබඳව මේ ප්‍රසාධස්නාපනය ගැන කතා කරද්දි අපි මූලිකවම අද පදනම් වෙන්නේ ශුදෝ බයිබලීය කතාවකට ඉතින් ඔබ මම කවුරු දන්න ප්‍රසාධස්නාපනය කියන වච්චනය නැතම් අපි සලකනා බෞතිස්මස්නාපනය කියෙන වචනය වචන භාවිතයට ගන්නේ අපේ කතොලික සභහාව සහනිකුත් කතොල් අනිකුත් කිතුුණු සභාවන් මේ භාවිතා කරන මේ වචන. ඉති මේ වචනය අපි සිංහලයට භාවිතා කරන්නේ කොහොමද. ඇත්තරම මේ වචන කැඩීගෙන එන්නේ අපරදිග ජාතීන් අපි කතා කරන්න බටහිර ජාතීන් ලංකාවට පැමිණීමත් එක්ක ඕවන් පාවිච්චි කර නෑ ප්‍රසාධස්ථාපනය කියලා නමුත්ඒ ප්‍රසාධස්නාාපනය කියන වචනයට පාදකෙන පදනම් වෙන වචනය එන්නේ අපර දිග ජාතින්න එක්ක. ඔවුන් පාවිච්චි කරේ බැප්ටිසම් කියන වච්චනය. ඔබම දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් බැප්ටිසම් කියන වච්චනය ආල තියෙනවා. මේ බප්ටිසම් කියන වචනය ඉංග්‍රීසියට එන්නෙත් ග්‍රීක වචනයක් ඇසුරින්. බැප්ටිස්සයින් කියන ග්‍රීක වචනය ඇසුරින්. ඇත්තන මේ ග්‍රීක වචනය තේරුම්ම කක්ද මේ ග්‍රික වචනය තේරුම සර්ලෝම ගත්තවතින් ලස්සන තේරුමක් තියෙන්නේ ඒ තේරුම තමයි ගිල්වීම කියන අදහස එතවට මතක් වෙනවනේ ජෙසු වහන්සේව වතුරේ ගිල්වල ප්‍රසාධස්නාපනය කරපු අවස්ථාව හරි අපි එකට ඊට පස්ස යමු ඉතින් අපි පොඩ්ඩක් බලමු සාකච්ඡා කරලා බලමු ගිල්වීම ජලය තුළ ගිල්වීම ජලයේ හා බැඳී ප්‍රසාධස්නාපනය පැරණි ගිවිසු මේ මොන වද කියන්න කියලා ඔබ මොම නොදන්නවත් නොවේනේ ලෝක අආරම්භේදී දෙවන් වහන්සේ ලෝකෙ මවන්නේ උන්වහන්සගේ වචනය ඒ උන්වහන්සගේ වචචනය ජීවමාන සුරූපයක් ගන්නවා නිර්මාණයන් බිහි වෙන්නට පටන් අරගැෙන උන්වහන්සේ මේ ලෝකේ නිර්මාණය කරන උන්න්නහන්සේගේ වචනය ඒ ඔබ ොම දන්නව උන්හන්සේ ජලය මවනවා මේ ජලය මැවීමත් එක්කම සුදු බයිබලය උත්පත්තිපත කියනවා අපිට උන්හන්සේගේ ආත්මානු භාවය ජලය මතුපිට හැසිරුණුේය එහනම් අපිට පොඩි අවස්ථාවක්තියෙනවා අපිට පොඩි දෙයක් කියනවා මෙන්න සිදුවීම මත් ජලය ආරම්භෙයි දන්ම ජීවනය දුන්නු දෙයක් ආරම්භෙහි දම්ම හරි ශුද්ධවන්ත දෙයක්. ඉතින් ගහෙම කතා කරන අපි ජලය ගැන අපි චුට්ටක් විස්තර කරගම්මුූ. පැරණි ගිවිසුම ඇත්තටම ජලය හා ජීවනය ගැන මොකද කියන්න කියලා. පුරාණ ගිවිසුමේ ජලයත් එක්ක ප්‍රධාන සංසිද්ධී කියීපයක් තියෙනවා. උත්පත්තිපොතේම තියෙනවා අපිට දැකගන්නට පුළුවන් නෝවාසහ ජලගැල්ම ආබ්‍රහම්තුමාට කියනවා දෙවන් වහන්සේ ඔබ ඔබ සතු සියල්ල රැගෙන යන්න මා කියන දේශයට යන්න කොහෙට දෙක්කන්න යන්නේ ජෝධන් නදියෙන් එගොඩ ප්‍රදේශයකට එපිට ප්‍රදේශයකට ජෝධන් නදිය තරණය කරලා ආබ්‍රහම්තුමා යනවා නද ජලය තරණය කරලා ආබ්‍රහම්තුමා යනවා පොරොන්දු දේශය වෙතට ඒ වගේමද තව කතාවක් තියෙන. මොකක් ද. ඇයි මෝසෙස්තුමා ඊස්ශ්‍රයිල් ජනතාව මිසරයේ වහල් වැඩ කරර ඉද්ද. මෝසිස්තුමා ඔවුන්ව ගලවාගෙන පාරාවෝගෙන ඕුන්ව ගලවාගෙන රොතුමුහුද තරණය කරලා පාලුකරේ ගමනක් යනවා. නැවතවාරයක් පොරුන් දු දේශයට. ඉතින් ර ගිවිසුේ මේ කතන්දර ප්‍රධාන කතන්දර ජලයත් එක්ක බැඳුණු අපි පොඩ්ඩක් විස්තර කරගමු මොකක්ද මේ අර්ථය කියලා නෝවාගේ කතාවටයමු නෝවාසහ ජලගැල්ම ආපොහු ජලගැල්මක් එකයිද දෙවන් වහන්සේ දකින මේ ලෝකයේ පෞ්කාර ලෝකයක් මේ මිනිස්සු පෞකාර කම්වල නියලැමින් ඉන්න කාල පරිචේදයක දෙවන් වහන්සේ නෝවා තෝර ගන්නවා උන්වහන්සේ තෝරගත්ත ජාතිය ඉදිරියට ගෙන යන්න. උවහන්සේ නොවට කියනවා ඔබ නැවක් හදන්න මොකද මම මේ ලෝකය විනාශ කරන්නට යන්නේ ජලගැල්මක් මගේ. බලන්න මෙතන ජලය මෙතන ජලය අපිට සලකුණු කරනවා මරණය. මරණය අර්ථවත් කරනවා නෝවාසහ ජලගැල්ම කියන කතාවේ අප ඔහොම්ම මිස්රාටයමු? ඊට පස අපිට හම් වෙනවා ආබ්‍රහම්තුමාව. ආබ්‍රහම්තුමාට කියනවා දෙවයන් වහන්සේ ම පෙර පැවසූ පරිදි පොරුන්දු දේශයට යන්න. පොරුදු දේශයට යද්දී ආබ්‍රහම්තුමා ජලයෙන් එගුඩ වෙනවා එතැන කතා කරන වහරි ලස්සන මාතෘකාවා ඒ තමයි සධාතන ජීවනය එතකොට මෝසේසි කතාවේ ඒ මිසරයේ හිටපු ඒ ස්ට්‍රයිල් ජනතාව වහල් සේවේ යෙදුුණු ස්ට්‍රයිල් නතාව මෝසේස්තුමා ගලවගෙන දෙවන් වහන්සේගේ අනුහසින් ඉදිරිියට් එද්දි මෝසේස් ඇතුළු පිරිස දකිනවා. රතුමුහුද මෝ දෙවන් වහන්සේට යක්ෂා කරනවා. දෙවන් වහන්සේ කියන විදිර ෝසේස්තුමා කරද්දිී. තුම් හූද දෙබෑ වෙලා මැද්දෙන් ඔන්න පාරක්කැ දෙෙනවා. ඊස්්‍රයිල් ජනතාව බේර ගන්න නේදමේ දෙදවන්නන් වහන්සේ ේදේ කරන්නේ. මෝසිෙස්තුමා ඊස්්‍රයිල් ජනතාවත් එක්ක අරරතුමූද මැද් දෙෙන් හැදනු පාඩ දිගේ ඉදිරියට එනවා. බියකරු මරණයේ දෙපත්ත්‍රි දරාගන බීකරු මරණය මැද්දෙන් බෝෂස්තුමා ඇතුළු පිරිස්ස විමුක්තිියයේ ගමනකට මේ තමයි හරි ලස්සන සිදුවීම් ජලය හා බැදුුණු පුරාණ ගිවිසුමේ තියෙන මෙ ප්‍රධාන සිදුවීම් නමුත් අපි නොහිතැන අර්ථයක් මේ හැම්ම කතාවකම තියෙනවා. ඉතින් පුරාණ ගිවසේ ජලයගත් තම එක පැත්තකින් මරණය තව පැත්තකින් සධාර්ථන ජීවනය තව පැත්තකින් විමුක්තිය මේ ශ්‍රීච්‍රික කාරණාවන් අපිට පිළිබිබු කරනවා අපිට එතැනි තර කරන්න බැහැ අපි යන්න ඕන නවගිවිසුමට එනම් අපි චුට්ටක් මාර්රුවමු නවගියවසුමට නවගියවසුම පටන් ගැන්නේ අපි කතා කරන්න තැන ප්‍රසාධස්නාාපනය ගැන අපි පටන්ගාමු කිස වහන්සේගේ අපි දන්නව කිිස්සුස් වහන්සේ කියන්න කවුද කියලා දේව පුත්‍රයා ශුද්ධෝ ත්‍රීත්වේ දෙවැනි තැනන් වහන්සේ අපේ එකම දෙවන් වහන්සේ මම හිතන වෙතන ප්‍රශ්නාර්ථයක් දැමිය යුතු නෑ කියලා. පවු් රහිත නොකැලැල් කිසුස් වහන්සේ. ස්නාවක ජොහන්තුමා අතින් බෞතිස්මය ලබනවා. මෙතන ඇයි ඇත්තටම බෞතිස්මය ලැබිවඋන්වහන්සේ. උන්වහන්සේ නොකැලැල් කෙනෙක්. ඔන්වහන්සේ පව් රහිත පුද්ගලේ ජම්මපාපෙන් නිදොස්ච්ච පුදගලේ. ැබෑ දෙවන්හන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සැබෑ දෙවන් වහන්සේ. ඇ යුන්වහන්සේ මනුෂ්‍ය බවගෙන ස්නාවක ජොහන්තුමා අතින් ප්‍රසාධ ස්නාපන ලැබුවේ. මේක හරිේ ලස්සන ආරාධනාවක් ඔබ මට කරන. ඔබේ මගේ පාපී ස්වභාවය ජම්මපාපයඒවගේ මමේ පෞද්ගලික පාපත් එක්ක කෑල් සහිත අපේගේ පෞද්ධලික ජීවිතය අපගේ ආධ්‍යාත්මික ජීවිතය. උන් වහන්සේ ආාධනා කරෙනවා. සැබෑ පසු තැවිල්ලක් තුළ මනස්ථාපනයක් තුළ බෞතිස්මය ලබන්න කියලා. ජෙස්තුමා බෞතිස්මය ලබපු වෙලව ඔබට මත කඇති. ශුද්ද ත්‍රීත්වය අනාවරණය වෙනවා. එතන තව ලස්සන කාරණාවක් තියනවා. බලන්න ලෝක ආරම්භේදී දෙවියන් වහන්සේ ජලය මතුපිට හැසිරෙනව ශුදාත්මානු භාවය. ශුද්දෝ සභා සම්ප්‍රදාය. ොි සබා ධර්මෝප දේශපිටු ගන්නනවා. මේ ආත්මානුභාවය ජලය මතුපිට හැසුරුණු ආත්මානුභාවය කිස්සුස් වහන්සේ ජලයට බහිද්දී උන්වහන්සේ වෙතට ඇවිල්ලා එතන නව මැවිල්ලක් බිහි කරා කියලා. බලන්න කොච්චර ලස්සනදිගේ ලපේ සබා සම්ප්‍රදාය ප්‍රසාධ ස්නාපනය පිළිබඳු වූ ගන්වන විදිිය. ඉතින් මෙන්න මේකෙන් නතර නොවෙන ජෙසුස් වහන්සේ ඔබට මට විතරකුත් නෙ මේේ උන්වහන්සේගේ අපෝස්තුලරුන්ට ශ්‍රාවකන්ට ආරාධනා කරනවා ලොවපුරාගෝස් සකළ ජාතිීන් ගෝලයන් කරන්න පියානන්ගේද පුත්‍රයණන්ගේද ශුද්ධාත්මයණන් වහන්සේගේද නාමේෙන් ඕඩුව බෞතිස්ම කරන්න ඔබ මාව බෞතිස්මය ලබන්නේ මෙන්න මේ උන්හන්සේගේ ඉල්ලි මත් එක්ක ඔබ මාව දේව දරුවෙක් වෙන්නේ ඔබ මගේ පෞද්ධලි කපාප ඔබේ මගේ ජන්මපාපයෙන් නිදොස්සලා ඔබව මාව දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්නේ. නැත්තම් අපි කියමු ආත්මානු භාවය අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ ශරීරයේ ආත්මැත් එක්ක සම්බන්ධ වෙලා අපිව නවමැවිල්ලක් වෙන්නේ බෞතිස්මස්නාපනය. මේ හරිලස්සනයිනේද. මේ ලස්සන තමයි අපි ඉගෙනගන්නට ඕනා. ඒ විතරකුත් නෙමේ ක්‍රසු වහන්සේ ගැන කතාකරද්දී තව විශේෂයක් තියෙන. උන්වහන්සේ ස්නාවකු ජොහන්තුමා අතින් ලබපු බෞතිස්ම ස්නාාපනය වගේම උන්වහන්සේගේ කුරුසපත්වීමත් උන්වහන්සේ සලකන්නේ බෞතිස්ම ස්නාාපනයක් ලෙස. මතකතමන් පුරාණ ගිවිසුමේ කිව්වා මරණය බිලිිබු කරනවා කියලා. උසේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය සියලු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්ම පූජාකරනවා කුරුසපත්වෙනවා උන්න්නවහන්සේ සේ තුළ මිය යනවා. ඒ විතරකොත් නෙමේ න් වහන්සේ මරණය මරාගන උත්තාන වෙනවා. හරියට සදාාතන ජීවනයේ විමුක්තියේ අදදැකීමකට ඔබ මා ඇතුළත් කරනවා. ක්‍රිස්සු සහන්සේගේ කුරුසපත්වීම උත්තානය. මෙෙන්ඩ මේ බෞතිස්මය තවත් සලකුණු කිරීමක්. හරි ලස්සනා අර්ථකතනයන් මේ දේව. ඉතින් මේ දේවල් වලින් නොනැවතිලා. අපි ඉස්සරහට ගියෝතන්, ශුද බයිබලය අපිට තපත්ත හැදිලි කරනවා ප්‍රසාදස්නාපනය ගැන අපි නවතින්න කාරණාවක් නෑ අපි යමු ශුද සභාව මුල් කිතිනු සබහා ප්‍රසාදස්නාපනය ගැන මොනවද දරපු මතය ඔවුන් මකදද කරේ කියන එකට. අපි ගමු පේදුරතුාව පේදුරතුමා කියන්නේ කෞදි කල ඔබ මොම දන්නා කිසු සහන්සේගේ ශ්‍රාවකයක් අපි කිව්වතින් පළවෙනි පාප් වහන්සේ ශුද්ධෝ පේදුරතුමා. සභාවේ ප්‍රථම නායකයා. ඉතින් මේ පුද්ගලයා අපි ගත්තවති මේ ශුද්ධවන්තයා අපිට පැහැදිලි කරනවා. ප්‍රසාදස්නාපනය ගැන. පෞ්වලට පස්තැවිලි වෙලා බෞතිස් මේ ලබාගන්න තැනැත්තා ශුදාාත්ම දීමනාව ලබනවා. මුල්කිතුනු සබහත් දැකීම තුළ බෞතිස්මයට තිබ්බා. බෞතිස්මයට තිබ්බා විශාල වටිනාකමක් මේ වටිනාකම කතා කරමු අපි පසු දිනක පසු වීඩියෝවකි. මේ වටිනාකම ගැන කතාකරද දී මුල්කිදනු සභාව සලකා බැලුවා මේ බෞතිස්ම මේ ලබාගන්න පුද්ගලයාගේ පරිනත භාවේ ආධ්‍යාත්මික පරිණත භාවය පවා. පෙදුෘතුමා එකයි කියන්නේ. කිසියම් පුද්ගලය ගැන මනස්ථානය වෙලා පසු ඇවිලි වෙලා බෞතිස්ය ලබනවනම් ශුදාාත්මය දීමනාව ඔහු තුළට එනවා කියලා මේක විශේෂ කාරණාවක්. අපි ඉදිරියේ දි කතා කරමු අපේ වර්තමාන බෞතිස්මය සහ මේ කියන කාරණාවතන තියන සම්බදධතාව දැනට අපේ මුල්කිතනු සභහව ඉගෙනගම්මු. පවඩුතුමත් කියනවා කිසියම් කෙනෙකු බෞතිස් මේ ලබනවනම් බෞතිස්ේ ලබන පුද්ගලයා. ජෙසුස් කිස්සුස් වහන්සේව පැළඳගන්න ව කියලා. ඒ අපිට හම්බෙන්නේ ගලාතිවරුන්ට එවන හසුනක හ අපිට හරි ලස්සන්ට කියනවා ඔබ ප්‍රසාදස්නාපනය ලබන වනම් ඔබ පැළඳගන්න කිසුස් වහන්සේව. ඔබ මම කොච්චර භාග්‍යවන්ත දෙනම්. ඔබ මෝ පැළඳගෙන ඉන්න කිිසිසස් වන්සේව. ද භාව ්‍රේ් පිරයෙකුණු අගොස්ටි මුිතුබා ඔබ ම දන්න චරිතය ශුද්ධ සභාවට අමිල සේවයක් කරපු දේව ධර්මය වෙනුවෙන් සහ දර්ශනවාදය වෙනුවෙන් අමිල සේවයක් කරපු පඩිවරේ ශුද්ධවන්තේ උන්වහන්සේ කියන කාරණාව ටිකක් බැරෑරුම් නමුත් අපි උත්සාහයක් දරමු අපේ මේ මනසට තේරුම් ගන්න මම බලාාගෙනම කියන්න කොට තව ටික් හොට පහැදිලිරගන්න පුළුවන් වචනය ද්‍රවවමය වූ දෙයක් වෙතට ගෙනනු ලැබ ප්‍රසාද නිධානයක් බවට පත් වන්නේය මේක ටිකක් බරපතලයි ලෝක ආරම්බේදී වඋන්හන්සේගේ වචනය ද්‍රව්වම වූ දෙ බවට හැරෙනම ශුද්ධෝ ආත්මානු භාාවය ජලය මතුපිට හැසිෙනෙනවා ජලයේ ද්‍රව්වම වූ දෙයක් මේ ජලය ද්‍රෞව්ව මේ ව දෙයක් මේ ජලය මගින් තමයි ප්‍රසාධ ස්නාාපනය ධානය කරන්නේ. මේ ධානය කරන ප්‍රසාධ ස්නාාපනය තුළ දෙවන් වහන්සේගේ වර ප්‍රසාධය. ප්‍රසාද නිධන ගැන කතා කරත්ද අපිට මූලිකම ලෙස අපේ ඔළුවට එන්න දෙවියන් වහන්සේගේ වර ප්‍රසාධයක්. මේ වර ප්‍රසාදයෙන් ඔබවමාව නහවනවා. ද්‍රව්්‍ය මේ වූ දෙයක් ප්‍රසාධ නිධානයක් බවට පත් කරනවා. මේක තමයි. ුද ගොස්ස නතු මගේ කතාව ප්‍රසාදස්නාපනය ගැන. ඉතින් අද දවස අපි ගොඩත් දේවල් කතා කර සුද්දො බයිබලිය ඩැක්ම ප්‍රසාද නිධානයක් උනු ප්‍රසාදස්නාාපනය වත් බෞති ශ්‍රස්නාපනය පිළිබඳව ශුද බයිබලිය දැක්ම අපි කතා කර. මොලිකවම්පි කතා කරා මේ වචනය සිංහලයට බිින්දීයේම පිළිබඳව බැප්ටිස්සයින් කියන ග්‍රික වචනය බැප්ිසම් වෙලා පප්ිම් අපි බෞතිස්ම ලෙස පාවිච්චි කරන්න පටන්ගත්ත වර්තමානයේ පවිච්චි කරන ප්‍රසාධ ස්නාාපනය කියන වචනය. ඒ ගැනපි කතා කර. ඒ විතරක් නෙමේ ජලය හා බැඳුණු පුරාණ ගිවසුමේ සිද්ධීන් ගැ කතා කරා. නොවවාස ජලගැල්ම මෝසෙස්තුමා රතු මුහුද තරණය කිරීමේ සිද්ධිය අබ්‍රහම්තුමාට පොරුන්දු දේශය ලබාදීම ජෝධන්න අදියෙන් එගොඩ දශ ලබාදීමේ සිද්ධිය. එත නිනුත් නැවතුනේ නැෑපි. රහන්සේ ෞවතිම ාපනයට දුන්නු වටිනාකම ගැනතා කර. පෞකාරයන්ට පමණක් වන්න වෙච්ච බෞතිස්ම ස්නාාපනේ උන්හන්සේත් ලබාගන්නා දෙවන් වහන්සේ කැමැත් තිටු කරන්න. එවිතරක් නෙමේ සුද්ද සභහාව ගැන තපිකතා කරා. පේදුරතුමා කියපු දේ පවුඩුතුමා කියපු දේ සහ සබා පණිවරේ වෙච් සුදු අගොස්තු නිමුණුතුමා කියපු දේ තපිතා කර. පේදුරතුමා කියපු දේ මතකනම් අපට කියන්න පුළුවවා ලස්සනට සුදාාත්ම දීීමනාව ලබා ගැනීම පිළිබඳව. බෞතිස්ය ලබනවම් මනස්ථාපනයක් තුළ පසු ඇැවිල්ලක් තුළ ශුධාත්ම දීනාව ලබනවා පෞඩුතුමා පිට කතා කරනවා බෞතිය ලබන්නා පැළඳගන්නේ කිවිසුස් වහන්සේව. ඒවිතකුත් මේ අගුස්ටන් නිතුම කතා කරනවා. ද්‍රෝව් වෙමි වූ දෙයක් ප්‍රසාධ නිධානය බවට පත්වනෑ. මහා ආශීර්වාද ජනක සංසිද්ධිය ගැන ඉතින්. තමයි ද තවසේ කතාවේ හරය එනම්? ඇදට සමුගන්නම් බුණගැමු ඉතාමත් ඉක්මනින් ලුදුරිදිනයක මෙ වීඩියෝ මාලාවේ දෙවන දිගෙහැරුම ආසයි අපි චුට්ටක්කිගෙන ගන්න ශුද්දෝ සභාව මොනව කියනව ඇදද සභහාව කොහොම ගන්නවන ඇදද ප්‍රසාද ස්නාපනය ගැන එනම් හරවන්නට නොව හැරන්නට